රාජ්‍ය වෙනුවෙන් කැප වුණු නිලනොලත් මහාචාර්යවරයා. දැනට දශක 5-6කට පෙර අඩිපාරක් පැවති වනමග අද කාපට් මාර්ගයේකි. එදා කැමියෙකු වනමන් බැඳින් නගරේ බලා ගියේ ලෙඩකට බෙහෙතක් ගැනීම සඳහා පමණි. ඒ මග අද හමුවන්නේ පිම්මේ දුවන තේදළු ලොරිය. නැතිනම් වෙට්ටු දමමින් ඉගිලෙන ත්‍රිරෝද රථය. ඉදිරියට ඇදෙත්ම චූන් පාන් රථයක් අසල රොක් විසින ළමෝ පිරිසකි. ඔවුන් එදා හේනකින් බතසරි කරගත් කැමියෙකුගේ මුණුබුරන් හෝ මිනිබිරියන් විය හැක. මේ ලෝක උරුමයක් වන සිංහරාජ වන පිවිසුම වෙත වැටි ඇති වැද්දාගල කුඩව මාර්ගයේ අද තත්වයයි. සිංහරාජයට ආගන්තුකයෙකු වන මා මේ හමුවීමට යන්නේ වනගැබ ජීවය කරගත් අපූර්ව පුද්ගලයෙකු සොයායි. ඔහු නමින් මාටින් විජේසිංහය. සිංහරාජේ පරිශනාගාරයක් කරගත් අයට ඔහු මාටින් අයියායි. නැතිනම් මාටින් මාමායි. 50 දශකයේ අගභාගයේ සිය බිරිඳත් සමග කැලෑ වැදුණු ඔහු සිය ජීවිතය කැප කර ඇත්තේ සිංහරාජ වන රැජින වෙනුවෙනි. අගහිඟකම් මැද අධ්‍යාපනය අතරමඟ නතර වුවත් එහි පැමිණි විදේශිකයන්ගෙන් ඉංග්‍රීසි බස ඉගෙනගත් ඔහුට සිංහරාජයට ආවේණික ශාක සහ සතුන්ගේ විද්‍යාත්මක නම් පිළිබඳ ඇත්තේ පුළුල් දැනුමකි. සිංහරාජ වෙත පැමිණෙන දෙස් විදෙස් පරිශකයන් පවා සිය අධ්‍යයන කටයුතු සඳහා තමන්ගෙන් උපකාර ලබා ගන්නා බව මාටින් මාමා පවසයි. අනුව්‍යති මාටින් මාමාගේ කතාව. ඒ කාලේ අපේ ගමේ වෙද මහත්තයෙක් හිටියා. පන්සලනුත් සේවයක් වුණා. කලවානට යන්න නම් හැතැම්ම 20ක් 21ක් පයින් යන්න ඕන. කලවානේ විතරයි ඒ කාලේ ඉස්පිරිතාලයක් තිබුණේ. අසාධ්‍ය ලෙඩක් වුණොත් මිනිස්සු උස්සගෙන යන්න ඕන. දැන් සියලු දේ ඉක්මන් නවීකරණය වෙලා. මාටින් මාමා පවසයි. උපැන්න සහතිකයක් වගේ ගන්න ඕන නම් රත්නපුරේට යන්න ඕන. නඩුවක් තිබ්බොත් රත්නපුරේ උසාවියට යන්න ඕන. ඒ කාලේ දවස් 3-4ක් යනවා රත්නපුරේට ගිහින් වැඩක් කරගෙන එන්න. 1972 වසරේ සිංහරාජ දැව කැපීමට ලක් වූ සමයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තමන් කටයුතු කළ බව මාටින් මාමා පවසයි. සිංහරාජ වනය ආරක්ෂා කර ගැනීම සඳහා එවක කැලෑ දෙපාර්තමේන්තුවගත් උත්සාහය හමුවේ එම ආයතනය ගම්වාසීන්ගේ වෛරයට ලක් වූ ආකාරයත් ඔහු සිහිපත් කළේය. ඒ නිලධාරීන්ට සහයෝගය දෙන්න මේ ගමෙන්ම හිටියේ මම විතරයි. මේ ගමේ මිනිසුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලේ ආරක්ෂා කිරීමේ කටයුතු වලට සහභාගී වුණා. එදා විරුද්ධ වුණ අයගේ දරු අද තේරුම් අරන් තිනවා මම කරපු කැපකිරීමේ වටිනාකම. අටවෙනි ශ්‍රේණියට පමණක් ඉගෙනුම ලබා ඇති මාටින් මාමා ශාක සහ සතුන් පිළිබඳ මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුමද උකහාගෙන ඇත්තේ ස්ව අධ්‍යයනයේනි. මම ඉස්කෝලේ ගියේ අටවෙනි පන්තියට විතරයි. නමුත් මහන්සියෙන් පොත්පත් කියවලා විද්‍යාඥයන් ආශ්‍රය කරලා ලබාගත් දැනුමෙන් අද ආචාර්ය මහාචාර්යවරු පවා ඉගෙන ගන්නවා. හාවඩ්, යේල් සරසවි වල සිසුන්ට ඒ විශ්වවිද්‍යාල වලින් කියනවා මාව ඇවිත් හමු වෙන්න කියලා.
මාටින් මාමා සිය පොත් රාක්කයේ වූ පොත්පත් පෙන්වමින් සිංහ රාජය සහ උද්භිද විද්‍යාව පිළිබඳ තව දුරටත් කරුණු පැහැදිලි කරයි. 90 පසුවත් ඔහු අකුරු කියවීම සඳහා උපැස් යුවලක් භාවිත නොකරයි. ස්වභාව ධර්මයත් සමග පවත්න සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. අද පරිසරය වැඩියෙන්ම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියෙනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොළත් එක කතා කරනවා. මෙතන ඇලේ දොලේ සද්ද එනවා. කුරුල්ලු කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලි. කොච්චර ලස්සනද පරිසරය. මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. කුරුල්ලන්ගේ කීච බීචේ සහ අසල දොළපාරේ හඬපරයා පිරිසක් කෑ කෝ ගසන හඬ ඇසේ. මාටින් මාමා සමග කතාව මොහතකට නතර කර මම දොළපාර වෙත පල්ලම් බැස්සෙමි. දොළපාර දෙසට ගිය විට දැකගත හැකි වූයේ දියේ බැස කෑ කෝ ගසමින් සෙල්ෆි ඡායාරූප ගන්න නව යෞවන වියේ පසුවන තරුණ තරුණියන් කණ්ඩායමකි. ඡායාරූප ගැනීම මදකට නතර කළ තරුණයන් කීප දෙනෙක් දොලේ ගල් උස්සා පහළට පෙරළමින් සතුටු වෙති. ඉන් මදක් ඔබෙන් වූ ගල් තලාව මත හුදකලා තරුණියකි. ගසක කොළ කඩ දිය කඩිත්තක් මත තබන ඇය කලාත්මක ඡායාරූපයක් ගැනීමේ උත්සාහයක නිරත වන්නේය. එහි මදක් රැඳී සිටි මම නැවතත් මාටින් මාමාගේ නිවස වෙත පියමැන්නෙමි. මාටින් මාමාගේ මුවේ ඇත්තේ උපහාසයේ මුසු සිනහවකි. මුවේ වූ උපහාසය වචනෙට පෙරළමින් ඔහු හඬ අවදි කළේය. ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා හූ කියනවා ඒත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ. කෙසේ නමුත් පෙරට වඩා අද තරුණ පරපුර පරිසරය පිළිබඳ ඇල්මක් දක්වන බව මාටින් මාමාගේ අදහසය. සමාජ ජාලවලට පමණක් සීමා නොවී පරිසරයේ සුරකීම සඳහා ක්‍රියාශීලීව ඉදිරිපත් වෙන ලෙස ඔහු තරුණ පරපුරෙන් ඉල්ලා සිටී. පරිසරය ගැන දෙයක් දැනගෙන හරිද වැරදිද කියලා කරුණු සොයා බලලා කටයුතු කරන්න අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් එකේ අදහස් පළ කරලා වැඩක් නැහැ. පරිසරයට ඇවිත් මේ මිනිස්සු සමග කතා කරලා Tamange ඇස් දෙකෙන් බලලා මේ දේ විය යුතුයි මේ දේ නොවිය යුතුයි කියන අදහස ඇතිව කටයුතු කරනවා නම් ඒක තමයි වඩාත් ප්‍රතිඵලදායක. සිංහරාජ වන රැජින එදාට වඩා අද වෙනස් වී ඇති බව කී මාටින් මාමා. එහි ඇති වැදගත්කම ජනතාව අතරට ගෙන යා යුතු බව අවසාන වශයෙන් පැවසීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහතරට තෙත් කලාපයේ පිහිට ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11,187කි. විදුලව තුළ මෙවැනි වනාන්තර නිවර්තන තෙත් වනාන්තර ලෙස හඳුන්වයි. සිංහරාජයේ මායිම්. සිංහරාජයේ රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික් අතර පිහිටා තිබේ. නැගෙනහිරින් බෙවලි වතු යාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළදොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහිත ගින්ගඟය. බටහිරින් කළු කන්දෑව ඇල සහ කුඩාව ගඟ මායිම් ව ඇත. සිංහරාජ සහ ජනප්‍රවාද. සිංහරාජ පිළිබඳ බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසු සිංහරාජයෙකු ඉන් එකකි.
සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ ඉබන් බතුතාගේ සංචාර තුලිනි. ඔහු සිංහරාජයේ මැදින් වැටි තිබූ අඩිපාරක් ඔස්සේ ශ්‍රීපාද කන්ද තරණය කළ බව වාර්තා වේ. ඓතිහාසික පසුබිම UNESCO සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. සිංහරාජය තුල ශ්‍රී ලංකාවට ආවේනික ඒකදේශීය ශාක විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුල දවමය ශාක විශේෂ 340ක් පමණ හමු වන අතර ඉන් 192ක්ම ශ්‍රී ලංකාවට ආවේනික බව නිල වාර්තාවල සඳහන් වෙයි. සිංහරාජයේ අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ව ගහණයකටද නිජ භූමිය වෙයි. උපුටාගත්තේ BBC සිංහල වෙබ් අඩවියේ සුනිත් පෙරේරාගේ සටහනකිනි.